පහුගිය කාලේ පුරාවටම අපි කතාබහ කරන්න ගත්තු කෙනෙක් තමයි විශ්වබුද්ධ කියන්නේ. බුදුන්ගේ චීවරය පොරවාගෙන විශ්වබුද්ධ කරපු දේවල් වලට විශ්වබුද්ධට නීතිමයෙන් දඬුවම් ලැබුණා. හැබැයි විශ්වබුද්ධ නීතියෙන් දඬුවම් ලැබුවා කියලා මේ දේවල් අමතක කරාද? සිවුර පොරවගත්තේ නැතුණාට මේ විශ්වබුද්ධ කියන දේවල් දැන් ආගමට විරුද්ධව නෙමෙයිද කියන්නේ? අපි අදාන ආගමට මොකද්ද මේ විශ්වබුද්ධ කියන්නේ? බුදුහාමුදුරුවන් සම කරලා තියන්නේ පාපිස්සක් ගන්නට. ඉතින් අපි කවුරුත් කකුල් දෙක පියන පාපිස්ස බුදුරජාණන් වහන්සේට සම කරන්න පුළුවන්ද? ඉතින් මේ විශ්වබුද්ධ කියන මෙන්න මේ ටිකත් අහලා විශ්වබුද්ධ මේ මොකකටද එන්න හදන්නේ? මොකද්ද මේ නටන්න හදන නාඩගම කියලා ඔයාලටත් දැන් වැටහි. එහෙමත් නැත්නම් අපි මොඩයෝද විශ්වබුද්ධද මොඩ කියලා බුදු පූජා සත්කාර ලබාගෙන වැජබෙනවා කියලානේ නෑ. මම දකින්නේ බුදුවරයා කියන්නේ පාපිස්ස කියලා. පාපිස්සෙන් මිනිස්සු මඩපිය දැම්මත්, කුණුපිය දැම්මත්, අසූචි මලමුත්‍රපිය දැම්මත් මොනව කරත් පාපිස්ස කවදාවත් හොදලා, සබන් දාලා හොදලා, කොට්ටවරයක් මහලා කොට්ටෙට දාගන්නේ නැහනේ. ඒක හැමදාම පාපිස්සමයි. ඒ නිසා බුදුවරයා කියලා කියන්නේ නියතමානීකමේ පරිපූර්ණත්වය, ගුණධර්මවල පරිපූර්ණත්වය. ඒ නිසා පාපිස්ස තුළ බුදුවරයෙක් වැඩ ඉන්නවා. ඒක දකින්න බෑ මිනිස්සුන්ට.